ඇති අතීතයේ පටන් මිනිස්වර්ගයා අඳුරින් මුදා ආලෝකේ වෙත ගමන් කරවීමසනහා அල්ලා සියධූතියන් ලොවට එව්වේය. ජනයන් සමක සුහතවහා කන්කලු වෙලාශෙන් කතා කර කරුණු පැහැදිලි කරන මෙද එසේ එවනිල් අදසය පනිවිකරුවන්ට දෙවියන් උපදෙස්තුන්නේය. ස්ලාමික් රිසර්ච් ෆෞන්ඩේෂන් එවක් IRF. හි බිහියවන්නේ දෙමයයි. இනම් සත්‍යය පணிවිය ජනயாපත පැතිරවීමයි. එක්තාහස් නවසය අනු එකවර්ශය ස්ථාපිත කරනලது ஐRF ්‍යயானනුකූලවහා විශිෂ්ට අරමුණු සහිදව ඉස්ලාම් මේ වටහාගනීම සඳහා මෙන්ම? ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම පහසුකම්ද සපේන ආයතනයකි. මෙහි වැඩසටහන් ප්‍රධාන වශල් இலක්க்கවී ඇතේ ස්லாம்ම් ධර්මය පිළිබඳ ඇති වැදි මතඉවත්කිරීමහා, ස්லாம்ම් ධර්මය පිළිබඳ වැටහීම ප්‍රවර්ධனය කිරීමේ අරமුණුවලින් තුයි. ඉස්லாේ ප්‍රචාරය කරන தாய்වරන් සඳහා වන පහුණු වැඩසටந்து මෙහි ඇතුළත්த்தේ. இப்பමනක් නොව, லොෑති අති අන ශ්‍රව්‍ය හා ෘෂාකාර පාசකන්ந்து IR න තිබෙන අතර මෙමගින් නිර්මාය කරනු ලබන වැඩසටான் ලොව එකසේ පණහකටත් අතික රටවල් සංඛ්‍යාවක, රූපවාහිනී ඇතුළු අනෙකුත් மாධ්‍යන්න්නුස්සේ ප්‍රචාරවෙමින්ந்த පවතිී. I RFහි சபாபதி வஷின் கிரியாக்கரமின் விஷிஷ்ட சேவாவக் இட்டுக்கனுு வை්‍යயாச்சார்ரே சாகீர் நாய அமெரிக்காவே பன் அப்பிரிக்காபமின்மு ஆசியாவு பன் யுரோப்பா பதவி பேரட்டுவல் கனனாவுக்கது நிரம்திரின் சச்சாரேக்கருமின் இஸ்லாம்ධர்மே பැහதிலிகிடைීම டவந்த உற்சாஹேகிய தீசிட்டி. இஸ்லாம் விரோதி பயாப்பாரவலின் லோவப்புற பதல கருரத்திபூ விவிது வரதிமது வைத்தயாச்சாரே சாகிீர் நாாயக் விසිின் சுணுவிசணுக்கර ඇත. ஆச்ச சாீர் நாயர் வவரரேகி ச கத்தනவින් பசුව இஸ்லாம்ம்ධර්න්නේ விவேචனே කරන්නට හා. ஏ පිළිබඳ ප්‍රශ්නගන්නට இතා පැහදිි හා නොසල්විය හැකි அந்தමින් விග්‍රහ කරதனுக்கள்ලසිன் வைෛ්‍යச்சார்ය சாகிர்னாற் லோப்්‍රகටே එමின்ම லොவேතිப்්‍රධன ஆகம்பல பැக்கியන්ந்த சனහන් කරමින් පැදිலி කිරீම් සිது கிறීම பெළබுவது ඔහු பிர சிදධ. வை්‍යச்சාரியය சாகிர் நாய மம IRFහි அකත් விற்பතුන් விසින් ஸ்லாம்ම් ධර්மே ප්‍රச்சාය කිරීම සඳහා பலதாாய்கி්‍රමவேදயன் அனுුව தாய் வருண் பூனுக்கர் விளபே. IRF வெப் அடபியது அவවශ්‍යத்துறතුරු නොமிலே සபயாයි. මෙම වැඩසටහන සිංහල බසට පරිවර්තනය කිරීමට අනුමැතියදුන් ස්ලමික් රිච් ෆන් IRFIතනට අපගේස්තුූතිය පුදකරමු. මෙම සංයුක්ත තැටිය කිසිදු වෙනසක් නොකර එලසින්ම පිටබත් කර භාවිතකිරීමට අප අනුමැතිය දෙනාතර එය කිසිදු මුදල් එපයි මේ කටයුත්තක් සඳහා යොදාන් නොගතයුතු යයිද අබධහරණය කරමු. හිතවත් ප්‍රේක්ෂ කියීනී. බ නරබන්නට සූදාන වන්නේ ඉස්ලාමයිට හා මුස්ලිම්වරුන්ට එරෙහිව බඩහිර දුෘෂ්ට බලවේගයන් විසින් මුදාහැර ඇති ඇතැම් අබුධ ආදේශයන්හි ඇති අසත්‍ය බව සනාතකර සත්‍යය තතු පැහැදිල කිරීමේ වැඩ සටහනකි. ස්ලාමයානු මිනිස් වර්ගයාට දෙවියන් විසින් පහළකර දෙන්නලද අති විශිෂ්ඨතම ජීවන ක්‍රමයයි. එය මිනිස්සුන්ගේ ජීවිතේ පිළිබිඹුවෝහොත් ලොව නිත්‍ය සාමය හා සමාධානය ඇතිවනු ඇතයනු ශුදත කුරාණයේ සහතිකයයි. නමු මිනිසුන්ගේ සම්පත් සූරාකන්නා අටෙන් ඔවුන්ගේ දේශේම ඔවුන් වහළන් බවට පත්කර එයින් තමන් පමණකි යපෙන්නට මාන බලන එමෙන්ම මෙම කූට අදහස් මුදුන් පත්කර ගැනීමට කුමන්ත්‍රණ කරන ඇතැම් කුරිරු බලවේගවලට, ඉස්ලාමයේත් දෙසුම් බලවත් බාධාවක් නිසා එම බලවේග? ඉස්ලාමේයට හා මුස්ලිවරුන්ට බිහිසුුණ මුහුණුවරක් ආදේශ කර ඇ. ජිහාත්තයන ඉස්ලාමීිය සංකල්පේට දී ඇති භයනක නිරූපණේද එවැනිම වූ ඔවුන්ගේ එක් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. ලොව ජනයා එම වචනය සවන්මැකුණු විගස තැතිකන්නේ එහෙයිනි. මෙමකින් ලොබට සාමය උදාකිරීමට පහළ වූ සත්‍යේ ආගමක් පිළිබඳ ලෝවැසියාගේ සිතෙහි වැරදි ආකල්පයක් ඔවුන් ඇතිකර ඇති බව පැහැදිලිවම පෙනෙන්න්නට තිෙබේ. ජිහාතයනු කුමක්ද. එම වචනය? චත කුරාණයේ කෙබඳු අවශ්‍යතාවයක් සඳහා භාවිතකර ඇත්තේ ද. මෙම වචනය ලෝවසියා තැතිකැවීමට කෙලෙසින් විකෘතිි කරු ලැබැත්තේද. මුස්ලම්වරුන් අන්තවාදීලසින් විග්‍රහ කරනු ලැබීමේ පසුබිම කුමන්ත. මෙවැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරක් ලෙසින් මෙම වැඩස්සතහන තිබෙනු ඇතැයන්න අපවිශ්වාස කරමු. මේය නරඹන ඔබ මධ්‍යස්ථ සිතෙන්යුතුව මෙය විශ්ලේෂණය කරනමෙන් උදක් ඉල්ලා සිදෙමු. දෙවියන්ගේ සිතැගිත් තිබුණු හොත් එවැනි තවත් ප්‍රයෝජනවත් පැහැදිලි කිරීම් ගණනාවක්ම අනාගතයේදී ඉදිරිපත්කිරීමට අප බලාපොත්තු වෙින්. ාල් බඩසටාන ආරභ කරන්න යන්නිය. ෆයිම් සෞදරයා ශුද්ධ කුරාණයෙන් වැකිකීපයක් පාරයනය කරයි. අවදුබිල්ල හිමින ශයිතුනිරජී බස්මිල්ලහිරහමනිරරවාහි مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ ۗ او فساد في الارض فكانما قتل الناس جميعا ومن احياها فكانما احيا الناس جميعا ولقد جاءتهم رسلنا بالبينات ගුම්ම්ම ඉන්නකසීරම්මින් හුම් බ අදදාලිකෆිල් අරදිිලමුස්රිිෆූ. පර්ම ධයබරු වූ අල්ලාගේනමයෙන්.ඉනිසා අප ඉස්ට්‍රයිල්ගේ දරුවන්ට මෙසේ නියම කලෙමුෝ. මිනි මෙරුමකට හෝ පොළොවේ කලාා ඇතිකිරීමට දැනුමක් ලෙසින් නොමැතිව කෙනෙකු ඝාතනය කරයි නම්, මුොළු මිනිස් වර්ගයාාම ඝාතනය කළා හා සමානවේ එමෙන්ම කෙනෙකු ජීවිතයක් රැකගනී නම් ඒ මුළු මිනිස් වර්ගයාම රැකගත්තා හා සමානවේ ඇත්තෙන්ම ඔවුන් වෙත අපගේ දූතියන් පැහැදිලි සාධකහා සලකුණු සහිතව පැමිණියෝය එයින් පසුවද ඔවුන්ගෙන් බොහෝ දෙනකු අල්ලා විසින් නේම කරන ලද සීමාවන් නොකඩවා ඉක්ම වුවෝය